ඔයගේ නම මොකද්ද? මම සඳුන් ලක්ෂාන් ජයගොඩ ආරච්චි. ඒ කවුද යාගේ? මේ මගේ වයිෆ්. වයිෆ්. ආ මොකද්ද සතතේ ඉන්නේ මොකද්ද හේදි? අද මට 482 වීසා කැටගරි එකේ වීසා එක මගේ අතට හම්බ වුණා. හාර්සිය. කොහෙද ඕස්ට්‍රේලියාව? ඕස්ට්‍රේලියාවට. වොට් වීසා එක. හරි. ඔයගේ අස්සොම ජොබ් එක මොකක්ද කරන්නේ? මම වෘත්තිමය වශයෙන් කෝකිවරේ කොමිස්වන් යටතේ වැඩ කරනවා ලංකාවේ දැන්. ඒ අනුව මට ඔස්ට්‍රේලියාවේ කුක් වේකන්සියක් සඳහා සුදුසුකම් තිබිලා මට ඒ සඳහා වීසාද ලැබුණ මගේ අතට. නෑ නෑ මටයි වයිෆ්ටයි දෙන්නටම අද වීසා හම්බ. මම දෙවිකියන්චන්. ගොඩක් සතුටේ ඇත්තටම අත්තවශයම කියනවනම් මේක අපේ හීනයක් සුසකන් හදාගෙන ඉතින් අපි මෙතැන්ට ආවහාම වර්ල්ඩ් වයිඩ් ආයතනය ප්‍රධානිය සර් තමයි අපිට මේකට අපිට පුළුවන් කියලා එවලම අපේ හිත හදලා මේ අවස්ථාව ලබා දුන්නේ. මගේ ඇනුවල් සැලරි එක තියෙනවා ඩොලර්ස් 70,250. ඔය කියන්නේ ඔබ 2023 ඔක්තෝබර් 6 වෙනිදා අපිට අලසී දියට බලන්න කණිතිම 53,000ක් වගේ මුදලක් දැන් අලසී දියට ඩොලර් 70,000ක් යනවා තියෙනවා අප 70,000 සැලරි මොනවද තියෙනවා සතුටි ඒ වගේ අනිවාර්ය දැන් ඔබට මේක ඉඳලා කිසි ගමනක් කරන්න කිව්වක් තමක් තියෙනවා ඉතින් මේ මොන වගේ පහසුකමක් දැත්තටම වර්ල්ඩ් වයිඩ් වීසා එකෙන් ඕක ලැබුණේ ඇත්තටම මම රට යන්න හොය හොය ඉඳී මම කලින් මෝල්ඩිව්ස් ගිහිල්ලා ආවේ ඊට පස්සේ මම ට්‍රයි කරා අපි දෙන්නත් එක්කම යන්න හොඳ රටකට ඒ අතර YouTube එකේදී තමයි මේ වර්ල්ඩ් වයිඩ් වීසා ආයතනයේ වීඩියෝ එකක් මම දැක්කේ ඊට පස්සේ මම සර්ට කතා කරලා ආවා ඒ ඒජන්සියට ඇවිල්ලා අපි කතා බහ කරා ඊට පස්සේ අපිට කරන්න ඕන දේවල් A to Z ඔක්කොම සම්පූර්ණව කියලා දීලා අපෙන් ගන්න තියෙන තොරතුරු ඔක්කොම අරගෙන අපිව මහන්සි කරන්න නැතුව ඒගොල්ලෝ අපේ වැඩේ ඉක්මනට කරලා දුන්නා හරි එතකොට ඔබට ඔබට පර්සපේෂන් දීමකට රස්සයි. ඒකත් ඒ දේශ රටේ කියන්නේ ඉන්ටර් එකක් ජොබ් ඉන්ටර් එකක් වගේ ගැට් ලැබුණා. ඔව් මාව ඉන්ටර් කරා ඒ රෙස්ටුරන්ට් එකේ ඕනර් කතා කරලා ඊට පස්සේ එයා මගෙන් ඇහුවා කෑම ගැන රෙසිපීස් ගැන ඔක්කොම විස්තර අහලා එයා ඊට පස්සේ මගේ වැඩේ කරලා දුන්නා අපේ බොස් එක්ක එකතු වෙලා. හරි එතකොට ඔබට ඉන්ටර් එකේ ඉන්නාට කීකට කාලයක් ගත කරා? විනාඩි 20ක් 25ක් විතර මාත් එක්ක කතා කරා ඒගොල්ලෝ ස්කයිප් තාක්ෂණයේ ඔස්සේ. ඔයාලා දැන් ඇමරිකාවල කොච්චර කන්නේ? ඉතින් දැන් ඇමරිකාවල දැන් අවුරුදු 2ක් පිට වෙන්නත් එනවා. ඔයාලා බල ඉන්නවද? නෑ. හරි. ඉතින් මම හිතන්නේ ජීවිතේ අද දින පටන් ගන්න හොඳම අවස්ථාවක් නේද මේක? හරි. මට මේ වීසා කැටතේ ඕස්ට්‍රේලියාවට ගිහිල්ලා ඕනෑම රැකියාවක් කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. මට ඒ ගැන ගොඩක් සතුටුයි. ඒකට මම ඒජන්සිය අපේ චමිල සර්ට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මට තාම වයස අවුරුදු 24යි. මට 25යි. 25යි. ඔන්න මේක වා නිතන්න අලුත් කතාවක්. අපේ ආයතනයේ කියලා දෙන්න. අඩුම වයසේ අඩුම මම ගොඩක් දැන් අපතු 15කට වැඩි කාලයක් වගේ ඉන්සක වෙනවා. මම විසින් කරලා බාලම කපල් එකට තමයි මේ ඉන්සකෙන් ලැබුණේ. සමහර කෙනා මගේ ඩාරින්ච මන්නේ නැහැ ඔය වයසට කරන්න බෑ කිය. මොකද මෙන්න හොඳම අවස්ථාව. මේක නම් තමයි. අවුරුදු 25යි 24යි අඳුන දෙන්න. ඔෂින්ලින් වර්ක් විසා කරලා ගියා කියලා. ඔපලෙන්ද තව සමාජයේ මාතක් කියන්න තියෙනවා අපි මේ වීසා එක ලබා ගැනීම සම්බන්ධව. ඔයගොල්ලෝ ඕනම කෙනෙක් සුදුසුකම් තියනයි නම් ඇවිල්ලා චමිලසර් හම්බෙන්න එයා අනිවාර්යෙන්ම ඕගොල්ලන්ගේ වැඩේ කරලා දෙයි. ඕගොල්ලන්ට තොරතුරු දෙන්න විතරයි ඕගොල්ලන්ට තියෙන්නේ. ඒගොල්ලෝ සියලුම වැඩ කටයුතු ඕගොල්ලන් වෙනුවෙන් කරලා දෙයි. ඔකේ එහෙනම් අපි ඔබට සුබ සුබ අනාගතයක් පතමු. ඒක කරක් ඉතින් හාට ඔබ එරටට ගියා නම් ඒලා එක පස්සේ නම් අපි ඔබට ඉරි වැඩ කටයුතු ලක්ෂිත පියවන් ආකාරයෙන් ගොවෙන්න පුළුවන්.
මං වර්ල්ඩ්වයිඩ් වීසා කන්සල්ටන් ප්‍රයිවේට් ලිමිටඩ් එකේ CEO. මේ වෙනකොට අපේ සාර්ථකත්වයත් එක්ක බොහෝ දිනක් අපිට දුරකථන ඇමතුම් වලින් විවිධ ප්‍රශ්න අහනවා. එකම වගේ ප්‍රශ්න ගොඩක් අසන නිසා මම තීරණය කරා ඔබට වීඩියෝ එකක් මාර්ගයෙන් මේ ප්‍රශ්න ගැන පැහැදිලි කිරීමක් කරන්න. අපේ කම්පැනියේ කාර්යභාරය මොකක්ද? යම්කිසි සුදුසුකම් තියෙන පුද්ගලයෙක් අපේ වෙතට ඇවිල්ලා ඔහුට විදේශ රැකියාවක් ඉල්ලා සිටියොත් අපිට ඒකට උදව් කරන්නේ කොහොමද? ලෝකයේ ජපානය, කොරියාව, ඉතාලිය වගේ මැද පෙරදිග වගේ රටවල් තියෙනවා වර්ක් වීසා ලබාගෙන රැකියා කරන පුද්ගලයෝ. ඒ පුද්ගලන්ට ඒ රටවල් රැකියා කරන අවස්ථාවක් හා ඒකට බැටබල් ලබාගෙන තියෙනවා. හැබැයි අපේ කාර්යභාරය තියෙන්නේ ලෝකයේ තියෙන ප්‍රධානම රටවල් වෙන ඕස්ට්‍රේලියාව, නිව්සීලන්ඩ්, කැනඩා, අයර්ලන්ඩ්, ජර්මන් වගේ රටවල් වල වර්ක් පර්මිට් එකක්, වර්ක් වීසා එකක් ලබා ගන්නෙ කොහොමද? ඒ ගැන කතා කරන්න මම කතා කරන්නේ ලෝකයේ ඉංග්‍රීසි කතා කරන ප්‍රධානම් පෙරේ රටවල් ගැන තමයි මම ප්‍රමුඛතාවය දෙන්නේ. අපිකාවට ආවොත් කවුරු හරි කෙනෙක් තමන්ගේ ක්වොලිෆිකේෂන් එකක් තියෙන පුද්ගලෙක් ඔහුගේ CV එක බලලා අපිට දල වශයෙන් කියන්න පුළුවන්කමක් තියෙනවා මොහොට මෙන්න මේ වගේ රටක රැකියාව අවස්ථාවක් ලබා ගන්න හැකියාවක් තියෙනවා කියලා. ඔබට විදේශ රැකියාවක් ලබා ගන්නකට ඔබට අවශ්‍ය කරන මොනවාද ක්වොලිෆිකේෂන්? අපි ඒක ගැන හේතුවත් ඔබට මූලික අධ්‍යාපනයෙන් පස්සේ යම් වෘත්තිමය අධ්‍යාපනයක් ඔබ හදාරලා තිබිය යුතුයි. ඊට පස්සේ එම වෘත්තියටම අදාළව ඔබ රැකියා අවස්ථාවක් කරලා තිබිය යුතුයි. ඒ රැකියා අවස්ථාව අඩු ගානේ අවුරුදු 3කට වඩා වැඩි කාලයක් අද. ගාතිනේ කහන ප්‍රශ්නය තමයි රැකියාවක් කරලා තියෙනවා හැබැයි ETA PPF කියවලා නැහැ කියන එක. ඔබ ජෙනුවින් රැකියාවක් කරලා තියෙනවා නම් ඔබ අයිදුම් කරන්න. හැබැයි අපාය තිනොත් පරීක්ෂා කර බලන ඔබ ඇත්තටම මේක ව්‍යාජ ලෙස කරන රැකියා සර්විසලට එකක්ද ඇත්තටම ලැබෙන එකක්ද කියලා. සමහරක් වෙලාවට ඔබට ඔබ ජෙනුවින් පුද්ගලෙන් නම් අපිට ඔබට අවස්ථාවක් අරගෙන දෙන්න අපිට උපරිම උත්සාහ කරන්න පුළුවන්. ඒක හින්දා ඔබගේ ETA PPF ගෙවිච්ච ප්‍රමාණය හෝ ඒ ගැන හිතන්න එපා. ඔබට හෘද ශාකයට ඔබ වැඩ කරලා තියෙනවා නම් ඔබට ඒකට ආයුධම් කරන්න. විදේශ රටක රැකියා අවස්ථාවක් කරලා තියෙනවා නම් ඒක මහඟු අවස්ථාවක් වෙනවා ඔබට රැකියාවක් ලබා ගන්න. මොකද විදේශ රටක රැකියාව කියන්නේ ඔබ ජාත්‍යන්තරයේ වැඩ කරපු ප්‍රවීණියෙක් වෙන නිසා ඔබට අවස්ථාවක් ලබා ගැනීමේ හැකියාවක් ලැබෙනවා. අයිලන් කාරණය තමයි ඔබට අනිවාර්යයෙන්ම පොලිස් ක්ලියරන්ස් එකක් නැත්නම් පොලිස් රිපෝට් එකක් ලබා ගැනීම හැකියාව. ඔබගේ තියෙන ක්වොලිෆිකේෂන් නිවර්ති තිබ්බොත් අපිට හැකියක් මණ්ඩව අපි ඔබට රැකියා අවස්ථාවක් හොයා ගැනීමට උදව් වීම හැකියාවද. හැබැයි අපිට ඔබට වර්ක් පර්මිට් එකක් හෝ වර්ක් වීසා එකක් ලබා දීමේ හැකියාවක් නැහැ. අපි කරන්නේ ඔබගේ CV එක රට ඔබ කැම ඒ ඔගේ CV එක ගැළපෙන ඉල්ලුම තියෙන රට අනුව ඔබගේ CV එක ඒ රටට යොමු කරන්න. යොමු කරලා ඒ රැකියා අවස්ථාවක් තියෙන කම්පැනි එකට ඔබ මුණගස්සන්න. ඔවුන් ඔබ සමග සාකච්ඡා කරලා ඔබගේ ඉන්ටර්වියු එකක් තියලා ඔබ ක්වොලිෆිකේෂන් ඕකේ නම් ඔවුන් විසින් ඔබට ජොබ් ඔෆර් එකක් ඩිරෙක්ට් ඔබට ලබා දෙනවා. මේ ලබා දීමේදී ජොබ් කොන්දේසි මාලාව කොන්ට්‍රැක්ට් එක ඔබ කියවා බලා ඔබ අත්සන් කරාට පසුව ඔබගේ වීසා කටයුතු හා ඊට පස්සේ අවශ්‍ය කරන අපි මෙතනදී සම්බන්ධීකරණ කටයුත්තක් තමයි අද වශයෙන් අපි අතින් සිදුවන්නේ. අපි දැනට නිව්සීලන්ඩ්, ඕස්ට්‍රේලියා, කැනඩා, අයර්ලන්ඩ් හා ජර්මන් වගේ රටවලට බොහෝ දෙනෙක්ගේ රැකියා වීසා කටයුතුට අපි උදව් වෙලා තියෙනවා. මේ කටයුතු ඔබ හිතන තරම් අපහසුත් නැති, ඔබ හිතන තරම් ලේසිත් නැති කටයුත්ත. විශේෂයෙන් මේක තියෙන්නේ ඔබට නිවැරදි ආකාරයට ක්වොලිෆිකේෂන් එකක් තියෙනවා නම් ඔබට විදේශ රටක රැකියා අවස්ථාවක් ලබා ගැනීම ඉතා පහසුයි. හැබැයි ඒ රටවල්වල තියෙන ඉල්ලුම අනුව නිව්සීලන්ඩ් ගත්තොත් ග්‍රීන් ලිස්ට් එකේ තියෙන ජොබ්ස් වලට ලොකු ඉල්ලුමක් තියෙනවා. ඒ ඉල්ලුම අනුව ඔවුන් ඒ රට බඳවා ගැනීම කරනවා. ඕස්ට්‍රේලියාව ගත්තොත් ඕස්ට්‍රේලියා ස්කිල් ෂෝටේජ් ලිස්ට් එකක් තියෙනවා. ඒ ලිස්ට් එක යනවා ඔවුන්ගේ ඒ රැකියාවලට ඔවුන් බඳව ගන්න කැමති. සමහරක් අයට මේ ග්‍රීන් ලිස්ට් එකකත් ස්කිල් ෂෝටේජ් එකක් නැති ජොබ්ස් වලට එල්ලන ලංකාවේ බොහෝ දෙනෙක් ඉන්නවා. දැන් HR මැනේජ්මන්ට් වගේ දේවල් ඒවෙනි ඇප්ලයි කර හැක්කේ බොහෝ විට කැනඩා වගේ රටවලට පමණයි. අපිට තියෙන අත්දැකීම් අනුව අපි ඔබගේ වීසා එකක් ඇප්ලයි කරන්න ලබන්නේ ඔබගේ CV එක පරීක්ෂා කරලා බලලා. ඔබේ CV එකට ස්කිල් ඇසස්මෙන්ට් එකක් අවශ්‍ය නැහැ. ස්කිල් ඇසස්මෙන්ට් එක ප්‍රායෝගික පුහුණුවක් අවශ්‍ය නැහැ. ඒ දේවල් හොඳ සලකා බලලා අප මේ ක්ෂේත්‍රය තුළ අවුරුදු 15කට වැඩි කාලයක් සිටින නිසා ඔස්ට්‍රේලියාව, නිව්සීලන්ඩ් වගේ රටවල රැකියා අවස්ථාව ලබා ගත යුතු ආකාරය ලබා ගන්න ආකාරය. දැන් ඔබට හිතෙන්න පුළුවන් අන්තර්ජාලයට ගියාම ඔබට ජොබ් එකක් ඇප්ලයි කරන්න පුළුවන් කියලා. ඔව්, එහෙම ඇප්ලයි කරන්න බැරි කමක් නැහැ. හැබැයි අපි ඊට වඩා පොඩ්ඩක් ඉදිරියෙන් ඉන්නවා. මොකද හේතුව අපි ඕස්ට්‍රේලියාවට රෙක්‍රූට්මන්ට් ඒජන්සි 40කට වැඩිය අපිත් එක්ක පුද්ගලික සම්බන්ධකම් පවත්වාගෙන එනවා. ඒ වගේම මාර රෙජිස්ටර් ලෝයර්ස්ලා 7 දිනක් විතර අපි ගනුදෙනු කරනවා.
කරනවා ඔවුන් සමග වැඩ කරනවා එතකොට අපි අපි දාන සේවකයා සම්බන්ධව අපි සේවීක යොමු කරන පුද්ගලයා සම්බන්ධව අපි පුද්ගලිකවත් යම් කිසි හැඳින්වා දීමක් කරනවා හැබැයි ඒ කම්පැනියට ඔබගේ සීවී එක ලැබුණු පසු ඒ සීවී එකට අදාළ ඔබගේ දුරකථනයට WhatsApp හෝ Zoom meeting එකක් මගින් ඔබ වුණ සම්බන්ධ කරගන්න. ඒ සම්බන්ධ කර ගැනීම සම්බන්ධව අපි involve වීමක් සිදුවන්නේ නැහැ. ඔබ යම් කිසි විදිහකින් ඔවුන් සමග ඒ සම්මුඛ සාකච්ඡාවක් හෝ interview එකක් කරලා ප්‍රායෝගික පැට්‍රිකල් එකක් කරලා ඉවරන පස්සේ ඔවුන් කැමති වුණත් ඔබට work permit එකක් නැත්නම් ඔබට job offer එකක් දෙන්න job contract එකක් මුලින් ලබා දෙන්න. ඒ contract එක ලබා දෙන්නත් ඔබ විසින් ලබා දෙන email එකට. එතකොට ඔබම තමයි ඔවුන්ගේ contract එක කියවලා බලලා ඒකට අස්සම් කරලා ඔවුන්ව අනුමත කරලා යවන්න. ඊට පසුව සාකච්ඡා කරනවා මොන නීතිඥවරයාගේ හරහද මේ කටයුත්ත කරන්න කියලා. දැන් ඕස්ට්‍රේලියාව ගත්තොත් එහෙම මාර register නීතිඥගේ හරහා තමයි මේ සියල්ලම සිදුවන්නේ නීතිඥ මාර්ගෙන් මේ කටයුතු සිදුවීමෙන් පස්සේ එම්බසි මාර්ගෙන් නීත්‍යානුකූල වීසා ලබාගෙන ඒ කටයුතු සිදු කිරීම. ඇත්තටම මෙතනදී කාර්යය සිදුවන්නේ ඔබට කම්පැනියක් හඳුනා දීම පමණයි. අපි කරන්නේ කම්පැනියක් හඳුනා දෙන්නේ. මේ කම්පැනිය හඳුනා දෙන්න නම් අපිට ඔබ ගැන පැහැදිලි වැටහීමක් තිබිය යුතුයි. අපි ඔබ වෙනුවෙන් අපවීමක් කරන්න අවශ්‍ය වෙනවා. මොකද හේතුව මගේ ඉන්න එරට ඉන්න නියෝජිතයන්ට නැත්නම් රෙක්‍රූට්මන්ට් ඒජන්සිස් වලට ඔබ ගැන පැහැදිලි කිරීමක් මම පුද්ගලිකව දක්වනවා. හැබැයි ජොබ් ඔෆ් එක ලබා ගන්නකට ඔවුන් විසින් ඔබට ඩිරෙක්ට් කතා කරලා ඔබට ඩිරෙක්ට් කොන්ට්‍රැක්ට් එක කියලා ඩිරෙක්ට් සම්බන්ධකම් තමයි තිබෙන්නේ. මෙන්න මේ කාර්යය තමයි අපි මෙතෙක් කරගෙන ඉවලා තියෙන්නේ. මේ කාර්යය ඉදිරියටත් අපි ඉස්සරහටත් කරගෙන යන බලාපොරොත්තු වෙනවා. හැබැයි ඔබ මතක තබා ගත යුතුයි. ඔබ විදේශගත වෙනවා නම් ඔබ ජොබ් වීසා ලැබුණු පසු ඔබ විදේශේ වා නියුතිකාරී එන්ෂිට ගිව යුතු බදුමුදල් හා ඉන්ෂුරන්ස් එක ලබාගෙන ඔබ යා යුතුයි. ඉතින් මේ කාර්යය සඳහා අපට වඩා විස්තර ලබා ගන්න අවශ්‍ය නම් අපගේ දුරකථන අංක කීපයක් තියෙනවා. ඒවලට ඊමේල් ඇඩ්‍රස් එකක් ඉස්සෙල්ලම ඊමේල් ඇඩ්‍රස් වල ඔබගේ සීවී එක යොමු කරන්න. සීවී එක යොමු කරාට පසුව අපගේ කාර්ය මණ්ඩලයෙන් ලෝකයේ ප්‍රධාන කුමක් හෝ රටකට ඔබගේ ජොබ් ඔෆ් එකක් හෝ ඔබට රැකියා අවස්ථාවල ලබා ගැනීම හැකියාවක් තියෙනවා නම් ඒ අප ඔබ එවන ලද සීවී එකට අපේ ආයතනයෙන් අනිවාර්යයෙන්ම කතා කරනවා. හැබැයි සමහරක් වෙලාවට ඔබ එවන සෑම සීවී එකක්ම අපි අපතේ දාන්නේ නැහැ. අපේ තියෙනවා අවුරුදු 15ක් තිස්සේ පවත්වාගෙන යන ඩේටාබේස් එකක්. මේ ඩේටාබේස් එකට එක්වීමක් ලොකු දෙයක්. මොකද කවදා හරි දවසක ඔබට කතා කරොත් අපි ඔබගේ වෘත්තිය අනුව අපි ඔබ වර්ග කරලා තිනවා. එතකොට අපිට ඔබට අනිවාර්යයෙන්ම කතා කරන්න පුළුවන්කමක් තියෙනවා. ඔබට පුළුවන් නම් IELTS PT වගේ එක්සෑම් එකකුත් කරලා අපිට විතර එවන්න අපිට විතර ෂණික ප්‍රතිචාරයක් ඔබට දක්වන්න පුළුවන්. සමහරක් වෙලාවට IELTS PT නැති ඕස්ට්‍රේලියාව සඳහා ඉලා සිටින අයට අපිට හුඟක් වෙලාවට ආන්සර් කරන්න වෙන්නේ නැහැ. මොකද ඔබගේ ඉන්කම්ප්ලීට් නැති CV එකක් නිසා. අපි මෙතනදී කරන්නේ සම්බන්ධීකරණය. මේ සම්බන්ධීකරණය තුළදී ඔබට රැකියාවක් වගේම ඔබට ඒ රටේ වීසා ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම ඔබගේ පවුලේ සමාජිකයන්ට යන අනු ඔබගේ දරු පවුලටම වීසා ලබා ගැනීමේ හැකියාවක් ලැබෙනවා. ඔබගේ වයිෆ්ට ෆුල් ටයිම් වර්ක් වීසා එක ලබා ගන්න පුළුවන්කමක් තියෙයි. දරුවන්ට අධ්‍යාපනය සඳහා හිටරට යන්න පුළුවන්කම ලැබේ. යම්කිසි කාලයකදී ඔබට ඒ වීසා කැටගරියේ නීත්‍යානුකූල කටයුතු කාලයම පැනුවට පසුව ඔබට ඒ රටේ ස්ථිර පදිංචිය ලබා ගැනීමේ හැකියාවක් තිබෙනවා. හැබැයි මේක කොන්දේසි මාලාවක් එක්ක යන ප්‍රොසීඩිය එකක්. ඔබට කවදාකවත් අපේ ආයතනයේ පළමු වටේදීම අපි ඔබට පුරවැසි භාවය ලබා ගැනීමක් හෝ දරුවන්ට වීසා ලබා ගැනීමක් ගැන අපි හඳුනා දෙන්නේ නැහැ. ඒක ඔබ විසින් කඩින් කඩ ලබා ගත යුතු අවස්ථාවක්. මූලික වශයෙන් ඔබට ක්වොලිෆිකේෂන් එකක් තියෙනවා නම් ඔබට IELTS වගේ එක්සෑම් එක පාස් කරලා තියෙනවා නම් ඔබගේ CV එකේවත් ඔබගේ සම්පූර්ණ CV එක අපේත යොමු කරලා ලියාපදිංචි වෙන්න පුළුවන් තරම් ඉක්මනට මෙහි දැක්වෙන දුරකථන අංක වලට කතා කරන්න. එහෙම නැත්නම් ඊමේල් එකක් මෙව්වත් කමන්නේ ඔබට කතා කරන්න අවස්ථාවක් නොලැබුණත් ඔබ මුලින්ම ඊමේල් එකකින් ඔබේ CV එක අපේ වෙත යොමු කරන්න. අනිවාර්යයෙන්ම අපි ඔබගේ CV එකට අනිවාර්යෙන් කතා කරන්නම් ඉදිරි දිනයකදී.